ජාතික අධ්‍යාපන කොමිසම තමයි 1991 පනත අනුව රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දෙන්නේ ඒ අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ මම ස්තුතිවන්ත වෙනවා මම සිහිපත් කරන්න ඕනේ දිවංගත ලලිත අතුලොන්මුල්ලි මහත්මයා තමයි ඇමතිවරයා හැටියට 1991 මේ පනත ගෙනාවේ විතරක් නෙවෙයි මෙහි බැරෑරුම්කම කොයිතරම්ද කියනවනම් ජාතික අධ්‍යාපන කොමිසම කලින් නම් තිබුණේ ජනාධිපතිවරයා යටතේ ඒ වගේම වාර්තාව ලබා දෙන්නත් ඕනේ ජනාධිපතිවරයාට එතනින් පස්සේ තමයි කැබිනට් එකට ගිහිල්ලා විශේෂ භාර ඇමතිතුමාට ප්‍රතිපත්ති එන්නේ ඒ වගේම අපි පසුගිය කාල සීමාව තුලදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෝ පරිවර්තන වැඩසටහන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියත් එක්ක අපි සම සම්පාත කළා නේද ලයින් කළා ඒ නිසා ඒක අතර වෙනසක් නැහැ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියත් ප්‍රතිසංස්කරණයත් දෙකම එකම මාවතක් ඔස්සේ තමයි යන්නේ. ඒ අතර වෙනසක් නැහැ. ඉතින් පුළුවන් තරම් මේකේ ගැප් එක අපි අඩු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් දැන් සමහර වහනවා දන්නේ නැති නිසා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවද? ප්‍රතිපත්තියක් නැති අයම තමයි යහන්නේ ප්‍රතිපත්තියක් තියෙනවද කියලා. මම පහුගිය අයවැය කාර්යක සභාව අවස්ථාවේ දින 5ක් තුල පළාත් 9ෙම පක්ෂ විපක්ෂ ભેදෙන් තොර 225 දෙනාම කැඳෙව්වා. පැය ගාණ එක දිස්ත්‍රික් එකකට වෙන් කළා ෆ්‍රේම්වර්ක් එක. ප්‍රතිපත්ති රාමුව පිළිබඳව පැහැදිලි කරලා දෙන්නයි ඊට පස්සේ එයාගේ අදහස් ටික ගන්න. බොහොම ධනාත්මක ආකාරයෙන් එයා කටයුතු කළා. ඒ නිසා මම හිතනවා මේ වෙලාව වෙනකොට සෑම ක්ෂේත්‍රයකම මෙහි වෙනසක් විය යුතුයි කියන මතේ ඉන්නවා. හැබැයි අපිට ප්‍රතිපත්ති හදන්න පුළුවන්. වැඩසටහන් හදන්න පුළුවන්. අමාරුම කොටස මොකක්ද? ක්‍රියාත්මක කිරීම ඉම්ප්ලිමෙන්ටේෂන්. ඉතින් ඒ කොටස තමයි මට සහ අපේ රාජ්‍ය මතුරුන්ට පැවරලා තින්නේ මේ සහ අපේ ලේකම්වරුන්ට ඒ සඳහා ඔබ සිළු දෙනාගේ සහයෝගය අවශ්‍ය නෝ සමාජය තුල ප්‍රබල කතිකාවක් ඇති වෙන්නත් ඕන විශේෂම මාධ්‍ය තුල දැන් වෙනද නැති ප්‍රශ්න වලටනේ අපි මුහුණ දෙන්නේ අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ඇත්ත වශයෙන් මීට අවුරුදු කීපයකට කලින් මේ වෙනස කළා අපේ තිබ්බනම් අද විශ්වවිද්‍යාල මට්ටමට පත් වෙන්නේ නැහැ දෙවෙනි කාරණේ පාසල් තුලට අද අයිස්වැනි මද්රව්වේ ගිහිල්ලා අද අපිට සිදු වෙලා තියෙන වෙනම ඒකත් එක්ක සටන් කරා කලින් එක තිබුණේ නැහැ ඒක නිසා මේ රිසර්ච් පේපර්ස් වල මේ ඔක්කොම එන සාමාන්‍ය තත්වයක් යටතේ මොනවාද කරෙන්න ඕනේ බොහෝ වෙලාට ඒවා කරුණු කතා වෙනවා හැබැයි අපි අලුත් අභියෝගයන් වලට දැන් මුහුණ දෙනවා ඉතින් මම ඉල්ලීමක් කරනවා මෙන්න මේ අභියෝගත් එක්ක මම හිතන්නේ තව මාස දෙක තුනකින් අපිට පුළුවන් තවත් එවැනි ඒ ක්ෂේත්‍ර වලට පමණක් හෝ සීමා වෙච්ච ආකාරයට අපි කොහොමද පාසල් තුල මෙවැනි කරුණු වළක්වගන්නේ මේ රිෆෝම් එකකට මේක අදාළයි ඉතින් ඒක නිසා මේ හැමදේම ගැඹුරින් හිතලා අපි මෙහෙම නොගිය දැන් අපිට දිනපතාම පේනවා වාර්තා වෙන සිද්ධින් එක්ක පාන්සල් තුල මේවා හාන්දු වීම ඒවා වළක්වන්න මම සවුන්ද තිනව වෙනම සාකච්ඡාවක් මොකද ලංකාවේ කලාප 100ටම මම මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා කොළඹින් ගත්ත පයිලට් ප්‍රොජෙක්ට් එකේ ප්‍රතිඵලත් එක්ක අඩු වැඩි දැන් හදාගෙන ඒකට අපිට සම්බන්ධ වෙනවා ජාත්‍යන්තර සංවිධානයකුත් ඒ වගේම පොලිසිය සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු මොකද ඒගොල්ලෝ ගාවත් ඉන්නවා කවුන්සලින් වලට ට්‍රේන් කරපු ග්‍රැජුවට්ස් ඊළඟට ප්‍රජා පොලිස් ඩ්‍රග්ස් ප්‍රිවෙන්ෂන් ඔතොරිටි මේ ඔක්කොම එකවද්ද ගත්තා මම ෆයිනල් ඩිස්කෂන් එක සවුන්ඩ් තියලා ජනවාරි මාසේ දෙවෙනි දින හැම කලාපයකම හැම පාසලක්ම ආවරණය වෙන වැඩසටහනකට අපි යන්න කලතු දැන් මේ තත්ත්වයේ තිබුණේ නැහැ මීට මාස 6කට කලින් අදලු ප්‍රශ්න ඒකයි මං කිව්වේ මේ හැම එකකින්ම අවසාන වශයෙන් ප්‍රායෝගිකව අද දිනපතා මතුවෙන ප්‍රශ්න මේ හැබැයි එකකට එකක් සම්බන්ධයි මේ බැලුවොත් හොඳ කෝරිලේෂන් එකක් තිනවා මේ සිද්ධාමයන් වලට එතකොට කොහොමද අපි එකට මුහුණ දෙන්නේ මොකද දැන් අවුරුදු දෙකකට කලින් ලියපු රිසර්ච් පේපර් එකක් අද මම හිතන්නේ ප්‍රතිඵලදායක වෙයි කියලා සමහර වෙලාවට අද ඒක වෙනස් වෙලා